අද දින දොරට වඩින බුද්දිස් ideals of good governance ග්‍රන්ථය සම්බන්ධව මා යමක් කීමට මේ සභාවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනපේක්ෂිත ලෙස මේ සභාවේ සභාව ආමන්ත්‍රණය කරන ලෙසට කරපු ආරාධනය පිළිගත්තත් මේ ග්‍රන්ථය පිළිබඳව මේ ග්‍රන්ථය අපි දැක හෝ පරිශීලනය කරන්න අපිට තවම අවස්ථාව ලැබිලා නැහැ. මීට දශක දෙක තුනකට පෙර අපි මෙවන් වූ මාතෘකාවක් ගැන හිතන්න තරම් ධෛර්යයක් තිබුණු ජාතියක් නොවේ. එහෙත් යහපාලනය good governance කියන එක අපි දැකපු හීනයක් විදිහට අපිට කාලයක් තිබුණා. ඒකේ අවාසනාවන්ත පැත්තක් තියෙනවා. ඒ අවාසනාවන්ත පැත්ත තමයි මේ ශ්‍රී ලංකා දීපේ කියලා කියන්නේ බුදුන් වහන්සේ තුන්වරක් වැඩම කොට පාරිශුද්ධත්වයට පත්වෙච්ච ලෝකේ තියෙන ලස්සනම දිවයින. අපි මේකට අතීතයේ පටන් කිව්වේ දහම් දිවයින කියලා. මේ දහම් දිවයින වුණත් ඒ බුදුන් වහන්සේ ලෝකෙට උගන්වපු යහපාලන මූලධර්ම කියන ඒවා අපිට කාලයක් අමතක වෙලා තිබුණා, නැතහොත් අපි නොතකා හැරලා තිබුණා. සමහරු හිතනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වුණේ පැරණි රෝමයේ ග්‍රීසියේ කියලා. බුදුන් වහන්සේ දේශනා කරපු අග්ගඤ්ඤ සූත්‍රයට අනුව බොහොම පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදය ලෝකෙට හඳුන්වලා දුන්නේ බටහිර නෙවෙයි, මේ ආසියාවේ. මහා සම්මත රජ කෙනෙකු තෝරාපත් කර ගැනීමේ ක්‍රමවේදය, ඒ වගේම මහා සම්මත රජ කෙනෙකු පත් කරගත්තට පසු රජයට අවශ්‍ය බදු ප්‍රතිපත්තියක් සහ භාණ්ඩාගාරයක් කියන එක මානව ශිෂ්ටාචාරයේ මුල් කාලයේදීම සමාජය තුළ ඇති වුණ හැටි උන්වහන්සේ මැනවින් දේශනා කරලා තියෙනවා. බුදුන් වහන්සේ දේශපාලනය පිළිබඳව කිසිදු මැදිහත් වීමක් කිසිදු දිනක සිදු කර නැහැ. හැබැයි රටක් පාලනය කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මොනවද කියලා බුදුන් වහන්සේ තරම් හොඳට පැහැදිලි කරපු වෙන උගතෙක් වියතෙක් ලෝකෙට බිහි වෙලා නැහැ. රටක පාලකෙක් වුණාම අනුගමනය කළ යුතු මූලික ධර්මතා 10ක් දසරාජ ධර්මයේ තුලින් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ගුණ 10 නැති පාලකයෙකුට රටේ ජනතාවගේ සදාචාරය ආරක්ෂා කරමින් ආර්ථිකය නංවමින් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. ඒ සඳහා අනුගමනය කළ යුතු මූලික ගුණාංගයක් විදිහට උන්වහන්සේ දේශනා කරන්නේ පාලකෙක් සතර අගතියට පත් නොවිය යුතුයි. Ruler should not subject to 4 prejudices which are called as Chandagatiya, Deshagatiya, Mohagatiya, Bayagatiya. පාලකෙක් තීරණයක් ගන්නකොට ඒ පාලකයා ඒ තීරණය ගැනීමේදී ඔහුගේ ඡන්දය නැත්නම් ඔහුගේ කැමැත්ත ඒ තීරණයට බලපෑමක් සිද්ධ කළොත් ගන්න තීරණය නිවැරදි නැහැ. ඡන්දයෙන් කියලා කියන්නේ මෙතන යම් තීරණයක් රාජ්‍ය වෙනුවෙන් ගැනීමේදී ඒ පුජ්‍යලයා වූ අදාළ පුජ්‍යලයා අපිට පක්ෂග්‍රාහී, මෙයා අපේ පක්ෂ කෙනෙක්, මෙයා අපේ ප්‍රදේශ කෙනෙක්, මෙයා අපේ ජනකොටස කෙනෙක් කියලා හිතලා තීරණයක් ගත්තොත් ඒ පාලකයා අසාර්ථකයි. ඒ කියන්නේ ඡන්දාගතියට යට වෙලා. දේශාගතිය prejudice by malice. මේ පුජ්‍යලයා
අපිට විරුද්ධ කෙනෙක්. අපිට විරුද්ධව දේශපාලනයේ හෝ වෙන කුමන හෝ ක්‍රියාවක් කරපු කෙනෙක්. එහෙම නැත්නම් මේ උදවිය අපේ પરම්පරාවේ විරුද්ධකාරයෝ. එහෙම කියලා එහෙම හිතලා තීන්දුවක් ගත්තොත් ඒ ගන්න තීන්දුව පාලකයාගේ වැරදි. මෝහාගතිය the prejudice by ignorance. ප්‍රශ්නය පිළිබඳව හරි අවබෝධයක් නැතුව අනවබෝධයෙන් තමන්ගේ නොදන්නකම නිසා කරුණුසයා නොබැලීම නිසා යම් තීන්දුවක් පාලකයෙක් ගන්නවා නම් ඒ තීන්දුව නිරන්තරයෙන්ම පාලකයා විතරක් නෙවෙයි රටවැසියා අගතියට ගෙනියන තීන්දුවක් බවට පත් වෙනවා. අනිත් එක තමයි බය prejudice by fear බයාගතිය. මෙහෙම තීරණයක් ගන්නකොට බයක් දැනෙනවා මේ තීරණේ ප්‍රතිවිපාක විදියට මට හානියක් වෙයිද මට බලය නැතුව ගිහිල්ලා මේ විරුද්ධ කාර්යයට මේ තැනැත්තට බලය ලැබිච්ච දවසට මට හානියක් කරයිද ඒකෙන් මට පාඩුවක් වෙයිද එහෙම හිතලා පාලකයෙක් ගන්න තීන්දුව නිරන්තරයෙන්ම වැරදි තීන්දුවක්. ඒක නිසා මේ අගති හතරට වැටෙන්නේ නැතුව රාජ්‍ය පාලකයෙක් කියලා කියපුවම රටේ ප්‍රධාන නායකයා විතරක් නෙවෙයි ඊට පල්ලෙහා මැති ඇමතිවරු වෙන්න පුළුවන් විනිශ්චයකාරවරුන් වෙන්න පුළුවන් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙන්න පුළුවන් මේ සියලු දෙනාම රාජ්‍ය පාලනයේ කොටස්. එතකොට තමයි රාජ්‍ය පාලනයේ යහපාලනයේ කියන එක පිළිබඳව ස්ථාවරත්වයකට එන්න පුළුවන් මේ සතර අගතියට වැටෙන්නේ නැතුව පාලක සියලු දෙනා ඊට සම්බන්ධ සියලු දෙනා නිවැරදි ලෙස තීන්දු තීරණ ගන්නවන. ඒ වගේම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා සබ් ජනාධිපතිතුමා පැරිසියදී මට කිව්වා හැමතුරුනේ මෙහෙම පොතක් ලිව්වොත් හොඳයි කියලා. මම බොහොම සතුටු වෙනවා අද ඒ පොත අපේ රටේදී මේ වගේ විශාල පිරිසක් මැදියේ අපට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන. ඒ වගේම අප සතුටු වෙන්න ඕන ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලය වගේ ආයතනයකින් මේ පොත ඉදිරිපත් කරන්න ලැබීම ඉතාම ලොකු භාග්‍යයක්. මම අපේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා අපි ඔක්කොම තියරි නම් කියවනා බොහොම හරියට. ඒ වගේම වැඩක් වෙන්නේ නැහැ. මේක අපි ගන්න ඕන අපේ ප්‍රැක්ටිකල් ලෝකෙට. මේ තියරි කතා කරලා යනවා දේශපාලන ලෝකයයි අපේ විධායක නිලධාරීන් අපේ රටේ සේවක සේවිකාවන් මේ හැමදෙනාම මේ යහපාලන සංකල්පය තුළ හැදෙන්න ඕන වැඩෙන්න ඕන ඉගෙන ගන්න ඕන. එතකොට තමයි මම හිතන්නේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ඔබතුමාගේ කැබිනට් එකේ ඇමතිවරු කල්පනා කරන ඒ ලස්සන ලෝකය මේ රටේ ගොඩනගන්න පුළුවන් වෙන්නේ. මමත් මගේ මිත්‍ර මහාචාර්ය ෆොන්සුවා ශෙනේ තව මං අල්ලා ගන්නම් තවත් උගතුම් පිරිසක් from Europe. අපි හදමු බොහොම ලස්සන ආයතනයක් මේ රටේ. තරුණ පොලිටිකල් නායකයෝ දේශපාලනට බහින හැම කෙනෙක්ම ඒගොල්ලෝ මේකේ ට්‍රේන් කරන්න ඕන. කොහොමද හොඳ දේශපාලනඥයෙක් වෙන්නේ කියලා උගන්වන්න. අපි ලෑස්ති වෙන්න ඕන සිවිල් සේවයට බැමතන හැම නිලධාරියෙකුටම කියලා දෙන්න මොකද්ද අපේ වගකීම මම බෙදිච්ච මගේ රටට. එච්චර විතරක් නෙවෙයි හැම ආයතනයකින්ම ඉන්න නිලධාරියෙකුටම මේ ගුඩ් ගවර්නන්ස් කියන සංකල්පය මං කියන්නේ ඒක බයිබලයක් කියලා. ඒක ගුරු අත්පොතක් වෙන්න ඕන. එහෙම වුණොත් ගරු ජනාධිපතිතුමනි ඔබතුමාත් ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයත් ඔබතුමා මේ රටේ ජනාධිපතිවරයාට පත් කරපු මේ මිලියන් ගාණක් ජනතාවත් කවදා හරි බලාපොරොත්තු වෙච්ච ඒ සිහිනය
එක සිහිනයක් වෙන්නේ නැහැ. ඒ යහපත් ලස්සන ධාර්මික රටක් ගොඩනගන්න අපි හැමදෙනාටම පුළුවන් වෙනවා. ඒ නිසා මේ මම හුඟක් දෙනෙක් අඳුරනවා අපේ නායක හාමුදුරුවෝ අපේ දවුල්දෙන මහනායක හාමුදුරුවෝ වයස අවුරුදු 102යි. අපේ ඉත්තෑපාන නායක හාමුදුරුවෝ අනිත් නායක හාමුදුරුවෝ විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. උන්වහන්සේලා ඉදිරියේ මම ගරු ඔබතුමාගෙන් ඉල්ලා සිටින කැමැතියි මේ පොත විතරක් නෙවෙයි පොතෙන් ගන්න ආදර්ශයත් එක්කම අපි මේ රටේ ලස්සන නායකයෝ ටිකක් හදන්න මේ ආයතනය හැකි ඉක්මනින් ආරම්භ කරන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව මං අවසන් කරනවා. මේ වැදගත් ග්‍රන්ථයේ ප්‍රකාශයට පත් කිරීමේ මූලිකත්වය නායකත්වයේ ගත් ගෞරවනීය තම්පලාවැව ධම්මරතන මහාචාර්ය ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගරු අමාත්‍යතුමාලා, ඒ වගේම ගරු තානාපතිතුමාලා, සියලුම රාජ්‍ය නිලධාරී මහත්මීන්, තම්පලාවැව ධම්මරතන ගෞරවනීය මහාචාර්ය ස්වාමීන් වහන්සේ සමග මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම සඳහා එක් වූ මහාචාර්ය පොන්සුවා සෙනේ මැතිතුමා ඇතුළු ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මා ඉතාමත් සතුටු වෙනවා අපේ රටේ මේ යුගයට කාලයට ඉතාමත් උචිත වූ ග්‍රන්ථයක් බෞද්ධ දර්ශනයෙන් යහපාලනය ප්‍රකාශයට පත් කිරීමට මේ වැදගත් අවස්ථාවේ ලැබීම පිළිබඳව අපේ ගෞරවනීය තම්පලාව ධම්මරතන ස්වාමීන් වහන්සේ පුණ්‍යංශයේ දේශනාව තුළ පැහැදිලි කළා මේ ග්‍රන්ථය එළිදැක්වීමට මුල් වූ පසුබිම සහ ඊට අදාළ වූ කරුණු සම්බන්ධයෙන්. ඒ වගේම මා හිතවත් විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා එතුමාගේ කතාවේදී යහපාලන සංකල්පය සහ බෞද්ධ දර්ශනය පිළිබඳව ඉතා වැදගත් කරුණු රාශියක් එළිදැක්වුවා. ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමත් අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහත්මය ඇතුළු ඒ සියලු දෙනාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ ග්‍රන්ථය එළිදැක්වීමේ කටයුතු සම්බන්ධයෙන් නායකත්වයේගෙන කටයුතු කිරීම පිළිබඳව යහපාලන සංකල්පය පිළිබඳව ඉතිහාසය මෙහි දේශනවල සඳහන් කළ ආකාරයට වගේම ඔබ අප දන්නා පරිදි එය අද දවසේ නැත්නම් ඊයේ දවසේ නොව දීර්ඝතම ඉතිහාසයක්. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කළත් බෞද්ධ දර්ශනයෙන් යහපාලන සංකල්පය බිහිවීමේ දුන් මූලික මඟ පෙන්වීම තුළ අපි දන්නවා ඉතිහාසය ඒ කොතෙක් දුරට දිවගිය රාජ්‍ය පාලනය පිළිබඳව සංකල්පයක්ද කියන කාරණාව. අපේ වර්තමාන රජය රටේ ජනතාව සමහර අය ගෞරවයෙන් මේ පිළිබඳව කතා කරනවා යහපාලන ආණ්ඩුව කියලා. ඒ වගේම සමහර අය අපහාසයෙන් සහ උපහාසයෙන් කතා කරනවා යහපාලන ආණ්ඩුව කියලා හිතනවා. මේ දෙපැත්තම තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට සිය අදහස් ප්‍රකාශ කිරීම තුළ අපි බෞද්ධයන් විදිහට දන්නවා අටසිල්, පන්සිල්, දසසිල්. පන්සිල් රැකීම, අටසිල් රැකීම, දසසිල් රැකීම වගේම ඉන් එහාට ගියොත් ගෞරවනීය අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා උපසම්පදා සීලය. බෞද්ධයින් අපේ රටේ වගේම ලෝකේ කොතෙක් සිටිනවද රටවල්වල? ප්‍රශ්නය බෞද්ධයින් කොතෙන් සිටියත් බෞද්ධයින් වශයෙන් නමින් පැහැදිලි ලෙසම ඔවුන් සැබෑ බෞද්ධයන් ලෙස කී දෙනෙක් කටයුතු කරනවාද? පන්සිල් රැකීම පන්සිල් ගත්තත් කී දෙනෙක් අතින් සිදුවෙනවාද? අටසිල් ගැනීම ගත්තත් අටසිල් ගන්නා විට කී දෙනෙක් අතින් අටසිල් රැකෙනවාද? දසසිල් ගැනීම කළත් දසසිල් ගැනීම කී දෙනෙක් අතින් සිදුවෙනවාද? ගෞරවනීය භික්ෂුන් වහන්සේලා පූජනීය ප්‍රධාන වශයෙන් උපසම්පදා සීලය උන්වහන්සේලා උපසම්පදා සීලය පිළිබඳව කතා කරන විට
කෝටියක් සංවර සීලය පිළිබඳව අපි අහලා තියෙනවා සඳහන් වෙනවා. එවිට උපසම්පදා සීලය රැකීම ගෞරවනීය භික්ෂුන් වහන්සේලා කොතෙක් සංඛ්‍යාවක් තුලින් උපසම්පදා සීලය ලබා තිබෙන සිදු වෙනවාද? මේ ආකාරයෙන්ම තමයි යහපාලන සංකල්පය. අපි අපේ ආණ්ඩුව ගැන කතා කළොත් ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය රාජ්‍ය නිලධාරී පළාත් සභා මහජන නියෝජිතින් රාජ්‍ය නිලධාරී යහපාලන සංකල්පයේ කතා කරනා වගේම යහපාලන සංකල්පයට අනුව කී දෙනෙක් කටයුතු කරනවාද? අපි දන්නවා ලිච්ඡවි රජ දරුවන්ගේ පාලනය ගැන කතා කරනවා. නැත්නම් බුදුන් වහන්සේගේ ථෙරවාදී බෞද්ධ දර්ශනය තුළ යහපාලන සංකල්පය ගැන අපි කතා කළොත් අපි දන්නවා අපිට එයින් 100%ක්වත් අපිට කරන්න පුළුවන්ද කියන කාරණාව අපි අවංකව පිළිගන්නට ඕනේ. කියන්නේ 100%ක්වත් තැනට අපිට යන්න පුළුවන්ද කියන කාරණාව. නමුත් අපිට කළ හැකි ප්‍රමාණයට යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී මම හිතනවා වර්තමාන අපේ ආණ්ඩුවේ අවුරුදු දෙක කාලය ගත විට මේ රටේ ජනතාව උගත් බුද්ධිමත් ජනතාව වගේම සාමාන්‍ය පොදු මහ ජනතාව ඔවුන්ට හොඳ දැනුමක් තිබෙනවා අවබෝධයක් තිබෙනවා. ඒ තුළ අපේ ආණ්ඩුවේ යහපාලන සංකල්පය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනාධිපති කොතෙක් දුර ගොස් තිබේද, අගමැති කොතෙක් දුර ගොස් තිබේද, ඇමති මණ්ඩලයේ ඇමතිවරු කොතෙක් දුර යහපාලන සංකල්පය තුල ගැබ්බී භාවිතාවේ සිටිනවාද කියන කාරණාව මම හිතන්නේ මේ අවුරුදු දෙකේ අත්දැකීම තුල ජනතාවගේ පැත්තෙන් ඒ පිළිබඳව යම්කිසි මිනුම් දණ්ඩක් තිබෙනවා. ඒ නිසා අපිට සෑම විටම තිබෙන්නා වූ විවිධ දර්ශනයන්, ආධ්‍යාත්මික දර්ශනයන්, දේශපාලන දර්ශනයන් මේ සියල්ල ගත් විට යහපාලන දේශපාලන සංකල්පය ආධ්‍යාත්මික දර්ශනයක් තුලත් බෞද්ධ දර්ශනය වැනි මූලික වශයෙන් මේ පෙන්වන්නා වූ මඟ පෙන්වීම තුළ අප සෑම කෙනෙක්ම කැපවිය යුතු වෙනවා. අපට කළ හැකි උපරිම ලෙස කරන්න පුළුවන් තරම් දුරට අපි කෙසේ හෝ ඒ කාර්ය ඉෂ්ට කිරීම සඳහා යහපාලන සංකල්පයෙන් බැහැර වූ තිබූ සමාජයක යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීම ඒ පාසු කාර්යයක් නොවේ. ඒ ඉතාමත්ම අභියෝගාත්මකයි. ඊට විකල්ප වූ ක්‍රියාදාමයන් තුළ, ඊට විකල්ප වූ දේශපාලන ක්‍රම තුළ, ඊට විකල්ප වූ දේශපාලන මතවාදයන් තුළ, ඊට විකල්ප වූ දේශපාලන භාවිතයන් තුළ කටයුතු කළ සමාජයක මෙවැනි දර්ශනයක්, මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම එය පහසු කාර්යයක් නොවේ. එය අභියෝගාත්මකයි. පන්සිල් රකින්නා වගේ, අටසිල් රකින්නා වගේ. ඉතින් එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ සඳහා තිබෙන පසුබිම අභියෝග එහෙත් අපට කළ හැකි උපරිම ලෙස කරන්න පුළුවන් දුර එය යෑමටයි අපි සෑම විටම කටයුතු කළ යුත්තේ. යහපාලන සංකල්පය සහිත ආණ්ඩුවක් නිසා තමයි මම සතුටු වෙනවා අද මේ බෞද්ධ දර්ශනයෙන් යහපාලන සංකල්පය කියන මේ ප්‍රකාශනය එළිදක්වන්න පුළුවන් උනේ. අපේ ආණ්ඩුව තුළ යහපාලන සංකල්පය නොතිබුණා නම් මම හිතන්නේ නැහැ මේ ග්‍රන්ථය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එළිදක්වන්න උන්වහන්සේට අදහසක් එයි කියලා හිතන්. උන්වහන්සේ සඳහන් කළා වගේ මම දේශගුණික විපර්යාස පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුවට පැරිස් සමුළුවට ගිය වෙලාවේ උන්වහන්සේ බැහැදැක්ක වෙලාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ ඇතිවෙච්ච අදහස් තුළ උන්වහන්සේ ප්‍රකාශ කළා මෙවැනි ග්‍රන්ථයක් සම්බන්ධයෙන් මූලික කටයුතු කරගෙන හින් තිබෙනවායි කියලා. ඒ වෙලාවේ තමන් උන්වහන්සේට ආරාධනා කළේ එහෙමනම් ඔබ වහන්සේ මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න, අපි ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය උදව් අපි ලබා දෙන්නම් කියන එක. ඒ නිසා මම මේ අවස්ථාවේ ගෞරවනීය තම්පලාවැව ධම්මරතන ස්වාමීන් වහන්සේට, ඒ වගේ මහාචාර්ය ප්‍රොන්සුවා සෙනේ මහත්මයාට මගේ ගෞරවනීය ස්තුතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ඒ වගේ මේ රටේ ජනතාව වෙනුවෙන් පුද කරනවා. අපේ රටට වගේම විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් මුළු ලෝකයේම ජනතාවට ප්‍රධාන වශයෙන්ම බෞද්ධ දර්ශනයෙන් යහපාලන සංකල්පය පිළිබඳව මඟ පෙන්වීමක් කරන මේ ඉතාමත් වැදගත් උතුම් ග්‍රන්ථය එළිදැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්